ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ගීතය අලුත් විදිහට අත්දකින්න එන්න මේ සමනලයය යාළුවනේ උන් අද දවසේදී අපි ඔබ ආදරය කරන ප්‍රවීණ ගායන ශිල්පිනියකට අපේ මැදිරියට ආරාධනා කළා අද දවසේදී අපිත් එක්කතු වෙන්නේ විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් නැන්ද ආයුබෝවන් නැන්දේ ආයුබෝවන් ගෞරවයෙන් ආදරෙන් පිළිගන්නවා අපේ සමනලයයට නැන්දේ නැන්දගේ ළමා කාලය ගැන කතා කරන්න ආසයි අපි හැමෝම අපි හැමෝටම ළමා කාලයක් තියෙනවා මට අද හරි සන්තෝසයි මොකද මෙතන නියෝජනය වෙන දෙපිරිසම මට සම්බන්ධයි මොකද මම නිවේදන ශාස්ත්‍රයේත් ඉන්නවා ගායන ශාස්ත්‍රයේත් ඉන්න නිසා මම අද ගොඩාක් සතුටින් තමයි මෙතෙන්ට ආවේ මගේ ළමා කාලයේ කිව්වොද්දුව මම නුගේගොඩ අනුලා බාලිකා විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ ඉතින් මම පාසල් යන කාලේ විද්‍යා විෂයන් හැදෑරුවේ අපොස සාමාන්‍ය පෙළ දක්වා නැටුම් විෂය හැදෑරුවේ නමුත් මම පාසලේ තියෙන විවිධ ප්‍රසංගවල ගීත ගායනා කළා හැබැයි මම සංගීතයේ විෂයක් විදියට පාසල් යන කාලේ හැදෑරුවේ නැහැ මගේ එකම සිහිනේ තිබුණේ ඔයා වගේ නිවේදිකාවක් වෙන්න ඒ ගුවන් විදුලියේ ඉතින් ගුවන් විදුලියේ තමයි නිවේදිකාවක් වෙන්න මං පුදුමාකාර විදියට ආසා වුණේ ඒ වෙනුවෙන් මං ගෙදර හරියට ප්‍රැක්ටිස් කළා ඒ නිවේදන කටයුතු කරලා බැලුවා එහෙම ඉන්නකොට මම පාසල් යන කාලෙම ගුවන් විදුලියට ගියා කවි කියන්න විරිදු කියන්න ඒ වගේ පොඩි පොඩි දේවල් ඉදිරිපත් කරන්න යන්න පුරුදු වුණා ඊට පස්සේ මම ගුවන් විදුලියේ සහන නිවේදිකාවක් බවට පත් වුණා ඊට පස්සේ ඒ ඉන්න අතරතුරේ මම මේ කියන්නේ 1983 වගේ මගේ පාසල් යන කාලේදී ඒ කාලෙදිම මට තවත් සතුටුයි රූපවාහිනී මාධ්‍යයට එකතු වෙන්න හැකියාව ලැබුණා ඒ මේ ස්වාධීන රූපවාහිනී සේවය මේ ITN එකේ තමයි මම ඉස්සෙල්ලාම නිවේදන කටයුතු කළේ 1983 සුජි කලා ආරාධනා කියලා වැඩසටහනක් ඉදිරිපත් කළා. ඉතින් නිවේදිකාවක් විදියට මම එහෙම තමයි මේවට දායකත්වය සැපුවේ. ඒකම ගායන ශිල්පිනියක් විදියට. ඉතින් අර ගුවන්විදුලි සංස්ථාවට යනකොට එනකොට කවි කියන්න ඔය තියෙන ගීතවලට සහාය ගායනාවලට අත්වැල් ගායනා කෝරස් වලට එහෙම ඉතින් අපිවත් ගන්නවා. ඉතින් කවිත් කියනවනේ. ඉතින් එහෙම ඉන්නකොට එඩ්වඩ් ජයකුඩි මාමගේ තිබුණා මියසී කියලා වැඩසටහනක්. ඒ වැඩසටහනේ ජනගීත තියෙන්නේ. ඉතින් අත්තනමල් සීලෑන්ද කියලා ජනගීතයක් අපි ගායනා කළා. ඒත් එක්කම භක්ති පූජා කියලා වැඩසටහනක් තිබුණා ගුවන්විදුලියේ. රෝහිත විජේසූරිය කියලා මාම කෙනෙක් එක මෙහෙව්වේ. ඉතින් ඒකෙත් අත්වැල් ගායනයට සම්බන්ධ වුණා. එහෙම ඉන්නකොට මගේ ජීවිතේ පළමු වතාවට මම කැසට් පටයක් සඳහා දැන් මේ කියන්නේ මම 1987 වගේ එතකොට කැසට් තමයි අපිට තිබුණේ CD කියන එක නැහැ. ඉතින් ඒ කැසට් පටයක් සඳහා මම මුලින්ම පන්සලේ පල්ලියේ කියන ගීතය පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ ලියපු විශාරද ගුණදාස කපුගේ මාමා සංගීතවත් කරලපු ගීතය එඩ්වඩ් ජයකුඩි මාමත් එක්ක ගායනා කළා. කොහොම තමයි ඉතින් ශේෂ්ත්‍රේට නිවේදිකාවක් විදියටත් ගායිකාවක් විදියටත් එකතු වුනේ පාසල් කාලේ ඉඳලා ඇවිල්ලා. ඉතින් නැන්දේ නැන්දගේ ළමා කාලය ගැන අපි දැනගත්ත නිසා මට හිතෙනවා අපි පොඩ්ඩක් ළමා කාලේ මතක් කරන හරි අපූරු ගීතයක තමයි මේ යොමු වෙන්නේ යාළුවනේ. Thank you.
විදිහට අපි අපේ වැඩසටහනේ පළවෙනි ගීතයට තමයි යමුනේ. ඉතින් නැන්දේ දැන් මේ අපේ යාළුවන්ට නිතර නිතර සංගීතය පිළිබඳ දැනුම ලබා දෙන ගුරුවරියක් විදිහට නන්දට මොකද අපේ පබළු නංගී ගායනය ගැන හිතෙන්නේ? පබළු ලස්සනට ගායනා කළා පබළු පුංචි දුවක්. මට ඉතින් හරි සතුටු හිතුණා ඇත්තටම මේ හොඳට ගීතය අහලා තිබුණා. ඒ ගායනාව ඉතා හොඳයි. විශේෂයෙන්ම දැන් ඇත්තටම දුව දැන් ළමයින් කියන්නේ මල් වගේ පිරිසක්නේ. ඉතින් යහපත් ළමයි මේ රටට ලෝකෙට හොඳ ආයෝජනයක්. යහපත් ළමයි ඉන්නකොට තමයි මුළු ලෝකෙම සුන්දර වෙන්නේ. ඉතින් යහපත් කිව්වම හැමදේම තියෙන්න ඕනේ. ඒ තුල අධ්‍යාපනය තියෙන්න ඕනේ, සාරධර්ම තියෙන්න ඕනේ, හැදියාව තියෙන්න ඕනේ, ආදරය, කරුණාව, දයාව මේ හැමදේම ළමයින් තුල කුඩා කාලේ ඉඳලම ඇති වෙන්න ඕනේ. ඉතින් මං හිතනවා ඒ ගීතේත් අර තියෙනවනේ උගත්කම කියන එක හරි වටිනවා. අර උගත මනා ශිල්පයමයි මතුරැකිනා කියලා වැකියකුත් තියෙනවනේ. ඒ කියන්නේ අපි ඉගෙන ගත්තොත් අපිට කොතනත් දෙපයින් නැගී හිටින්නට පුළුවන්. මොන දේ කරත් අපේ අධ්‍යාපනය අපි ඉතාම හොඳින් කරන්න ඕනේ. මොකද මේ පාසල් කාලය හරිම සුන්දර කාලයක්. ආයේ කවදාවත් ඒ කාලේ එන්නේ නැහැ. ඉතින් ඒ කාලය තුලදී උපරිමයෙන් ඒ කාලේ භුක්ති විඳින්න ඕනේ. ඒක හොඳට එන්ජොයි කරන්න ඕනේ. දැන් අද විදිහට කියනවා නම් ඒක හොඳට අපි විඳින්න ඕනේ. මොකද දැන් අපි වයසට ගියාම දැන් අපිට හිතනවානේ අපි දැන් තාමත් අපි බැක් ටු ස්කූල් කියලා එකක් ඇවිල්ලා තියෙන්නේ. අපි තාමාසයි යුනිෆෝම් එකක් ඇඳලා ටයි එකක් දාගෙන එහෙම යන්නනේ. ඒ තමයි අපේ සිතුවිලි. ඒක ඕගලන්ටත් අපේ කාලෙ වෙනකොට එහෙම දැනේවි. ඉතින් ඒක නිසා මේ අර පාසල් කාලය තුලදී ඒ යහපත් බව හොඳින්ම රැකගත්තොත් අපිට ඉතාම වාසනාවන්ත කාලයක් උදා වේවි. ඒ දරුවන්ටත් යහපතක්ම වේවි. ඉතින් මේ චූටි දුව ඉතාම ලස්සනට ගායනා කළා. මේක ආරම්භයේදීම හැබැයි මට කියන්න ඕනකම තිබුණා සමනලයාය මේ වැඩසටහනට මම හරි කැමතියි. මම මේ පළවෙනි ගීතේම මෙහෙම කියන්නේ ගොඩාක් දරුවොත් එක වැඩ කරන කෙනෙක් විදිහට. මොකද මේ සමනලයාය තුල ළමාකම රැඳිලා තියෙනවා. දැන් ළමා වැඩසටහනක් කිව්වම ඒකේ ළමාකම තියෙන්න ඕනේ. ඉතින් ඒ ළමාකම තියාගෙන කරන වැඩසටහනක් විදිහට මම මේ සමනලයාය වැඩසටහනට හරි කැමතියි. අනිත් පැත්තෙන් ඔයා කිව්වා සංගීතය පැත්ත. ඉතින් ඇත්තටම දරුවෙකුට සංගීතය ඉගෙන ගන්න කාල සීමාවක් නැහැ මං හිතනවා. ඒක අපිට ඕනම දවසක සංගීතය විෂයක් විදිහට නෙමෙයි, ඒ සංගීතය කියන එක අපේ సౌందර්ය විෂයක් තියෙනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් අපේ ඇත්තටම අපි අවුරුදු 3-3.5 වගේ ඉඳලා මේ අපේ ආශ්‍රමයට දරුවෝ එනවා සංගීතය හදාරන්න. ඉතින් ඇත්තටම පුංචි ළමයි මට හිතෙනවා හසුරවන්න හරි ලේසියි කියලා. අර ලොකු අයට වඩා අපි කියන දේ අහනවා. දඟ වුණාට හරි අහිංසකයි, හරි ආදරණීය, හරි අලුත්. ඉතින් ඒක නිසා මට හිතෙනවා මම දෙමව්පියන්ට කියන්නේ පුංචි කාලේ ඉඳලාම, ඒ කියන්නේ ළමයෙකුට අවුරුදු අකුරු කියෝල ඉවර වෙච්ච වෙලේ ඉඳලාම අපි දැන් නොයේක් විදියට කාටුන් බලන්න දෙනවා. ගොඩාක් වෙලාවට දැන් අද දවසේ හුඟක් දෙමව්පියෝ ෆෝන් එකට අගාලා අතට දෙනවා. ඉතින් මම හිතනවා ඒව දෙන්න ඕන කාලයක් එනවා. ඉතින් ඒ නිසා දැම්ම ඒ ෆෝන් එකට පුරුදු කරන්න එපා. సౌందర్య විෂයක් ඉගෙන ගන්න කියන්නේ මේ ලොකු විභාග කරන්න නෙමෙයි, අරතරමේ හොඳ ගීත කාගෙත්. ළමා ගීත ගොඩාක් අය අපේ පැරණි මේ නැන්දලා මාමලා ගායනා කරලා තියෙනවා. ඉතින් ඒ ගීත අහන්න දෙන්න, ඒ ගීත ගෙදර ඇහෙන්න තියන්න. ඔබ අහන්න කියලා කියන්න එපා, හැබැයි ඒව ඇහෙන්න තියන්න. එතකොට ළමයින් ඒවෙන් යම් දෙයක් උකහා ගන්නවා. බොහොම ස්තුතියි නැන්දේ. ලොකු පණිවිඩයක් මං හිතන්නේ වැඩසටහන ආරම්භයේදීම ගීතයත් එක්කම යාළුවන්ට ඒ වගේම අපි බලගෙන නැන්දලා මාමලාටත් ලැබෙන්න ඇති. ඉතින් මේ විදිහට යමු වෙන අපේ වැඩසටහනේ දෙවන ගීතයට. පත පොත ලා උදේ දෙන සිරිකත වාසනාවේ සාරසි සුලා ඇදෙනා බල
මත පොත ලා උදේ යදෙන සිරි කත වාසනාවියේ සහර සිප් සොයා ඇදෙන බාලිකාවියේ වැඩසටහනේ දෙවන ගීතය තමයි යාළුවනේ ඔබට සමීප කළේ. ඉතින් නැන්දේ දැනගන්න කැමති දැන් ලහිරුණියක් අය කටහඬින් තමයි අද දවසේදී මේ ගීතේ අපි රස විඳින්නේ. මොකද මීට කලින් අපි නැන්දේ කටහඬින් ඇහලා තින්නේ. නැන්දට කොහොමද ලහිරුණියක් අගේ ගායනය? ගායනය අහගෙන ඉන්නකොට මට මම නතර කළෙත් නැහැ. මොකද මේ ගීතේ තියෙන්නේ සමනල් කැල අඟර දඟර පාමල් මත කරන දබර ध्यानयेन मुदै नुबेसित शिल्पज्ञानये वे लहिरुणे किवे समनल कल अंगर दंगर पामल मत कर दबर ध्यानयेन मुदै मगेसित शिल्पज्ञानये एक अथारिने तमंडम आदेश करगन तमय गीते गायना कले ते एदि समा मुकुत कियन्ने गीरे लस्सनट गायना कला देन इसला गीते कुडा दरुवंट पासल काले सीकरवन गीतयक देन मे गीतेट एनकोट मेक लिव्वे प्रवीण गेयपद रचिकाव्यक यमुना मालिनी पेरेर नंद आचार्य रोहन वीर सिंह मामगित मे संगीत ई थिंग दैंग टिक टिक दैंग अभी हेमोम एक वयस पहुकर मीन अभी थिंग दैंग वेडिटियन बोर्ड पत्वेगन इतकोट दैंग लहिरुनि दैंग और दुदान एक दुआक ई थिंग उन्न दैंग यौवन प्रेमेट टीका कथवन खाले अक्की एक निशतमे मे गीते यमुना मालिनी पेरेर नंद किया පාසල් කාලයේදී අපි විශ්වවිද්‍යාල ප්‍රවේශයට යනකම් අපේ සිහිනයක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ඒ කාලවල පහු කරනකම් අපි වැඩි ප්‍රේමණීය අදහස් වලට යොමු වෙන්න හොඳ නැහැ. මොකද ඒවා අර ඒ ගීතෙත් කියන්නේ කාගේ වත්තේ මල් තිබුණත් අපිට වැඩක් නැහැ. අපිට තියෙන්නේ ඉගෙනගෙන හොඳ ශක්තිමත් පුරවැසියෙක් බවට පත්වීමම තමයි.
ඉතින් ලහිරු නිදුව ලස්සනට ගායනා කළා ලස්සන ඉදිරිපත් කිරීමක් එයාගේ ලස්සන ඉදිරිපත් කරන්නත් පුළුවන් ප්‍රසන්න හිනාවක් තියෙනවා ඉතින් මං හිතනවා මම ආසයි ඉතින් මගේ හඬින් ඇහුවට වඩා මම ඇත්තටම ආසයි වෙනත් කෙනෙක්ගේ හඬින් මේ ගීත අහනකොට මම හැමතිස්සෙම කියුවේ එකයි අර මේ සමනලයාය තියෙනවා ළමාකම කියන එක විශේෂයෙන් ওই ගීතය ඒ සංගීතය දැන් අද වාදනය කරන්නේ මේ තවත් දුවල පුතාලා ටිකක් ඉතින් ඒගොල්ලොත් ඉතාම දක්ෂ ලෙස වාදනය කළා ඒ ගීතයට අවශ්‍ය කරන සංගීතය සැපෙව්වා ඉතින් ඒ වෙනුවෙන් ඇත්තටම අපි අපේ ආචාර්ය හිමි වෙන්න ඕනේ තාම ප්‍රවීණ සංගීත ආචාර්යවරයෙක් වෙන ලිස්ලි විජේවික්‍රම මහතාට ඉතින් ඔහුගේ මඟ පෙන්වීම යටතේ තමයි මේ යහපත් තැන්වලට මේ දරුවෝ යොමු කරන්න යහපත් ගුරුවරු හරියට බලපානවා ඉතින් තිරෙන් පිටිපස්ස ඉඳගෙන හරි ඒ ගුරුවරුන්ගේ ආශිර්වාදේ හරි වටිනවා ඉතින් ඒක නිසා සතුටුයි ඉතින් නැන්දේ නැන්දගේ ඒ විදිහට දක්වපු ඒ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි නැන්දේ අපේ වැඩසටහන ගැන දැක්ව අදහස් වලටත් ඉතින් නැන්දේ මේ විදිහට අපි යමු වෙන්නේ නැන්ද විසින් ගායනා කර හැබැයි ඔන්න අද දවසේදී තවත් අපූර්ව ගායිකාවක් ඉදිරිපත් කරන අපේ වැඩසටහනේ අවසාන ගීතයට मोबाइल
निष्पादक समनलय स्वाधीन रूपवाहिनी सेवे विक्रम सिंहपुर बातर मुल इतने सुविनी नंगी गायने कथाकमती अम्मा तातन तम गीत सुविनी दु गायना कल गीते मगे गीत गुडे मम आसम करण गीते मुखद तवेकानी मम इतरम लुक गीत प्रमाण गायना करपू गायन शिल्पिनी आगे मग हिम खियाने डेमी संगीत लदी संगीत कमती दूलपुताल मेन थिंग सिहिनती जनप्रिय नोने हेम किल हेम व्यूत न किल मम हिता थमन थमंग थमंट आवेनिक क्रम वेद आगती है ऐ थिंग थमंट हिमी दक्षता आगती है थमं बलो ये दक्षता कुहुमद प्रगुण करगन गीत गुड़ा गायन करा के जनप्रिय गीत एकाक देखा तुनकू तैती अपे किला अन्य तव्या गुड़नगागन पुलवर्ण एक गीत किंग हरी एक वटिनवा अपीठ हिमी नैती अपीठ अहिमी गीत गुड़ा गायन करना तो वाला थिंग जनप्रिय लुकूट अवश्य ने एक अभी हुद दिया कलो तपी अनिवार्य जनप्रिय वही एक वासना व सह दक्षता वे सियाल एक टेक तो इलाता में सियालू दे आप इटे लेबिन ने खब दावत दुआट मांग में नत बे मटे दुआ में नत बे एक ने सापी देन ना देन निक तीन ये ने सा आप ही अपे भूमि कावत वाला आप ही को हम तो शक्ति मत देन निक इलाता में आप ही तेरुंगा ना होने इतने मांगे हम क्यों वे मागे गीत ए पोड़ी प्रमाण है टा मटो ने लाते बुना මෞගුණ ගීතයක් පියගුණ ගීතයක් ඇත්තටම අපි දේශාභිමානී ගීතයක් මොකද දැන් හැම වෙලේම ආදර ගීත අහන්න බෑනේ අපිට දුව ඉතින් ඒක නිසා මේ වගේ විවිධත්වයක් අවශ්‍යයි මොකද මේ ගීත අහන අය අතර එක එක කාල උදේට එක දිගටම ආදර ගීත දාගෙන යන්න බෑනේ දේශාභිමානී ගීත තියෙන්න ඕනේ බුදුගුණ ගීත තියෙන්න ඕනේ නත්තල් ගීත එහෙමනේ අපේ සංස්කෘතියේ වටිනාකම් තියෙන රටක්නේ අපි එතකොට අපිට අවුරුදු තියෙනවා අපිට වෙසක් තියෙනවා අපිට නත්තල් තියෙනවා අපිට විවිධ දේවල් තියෙනවා නේද රැක ගන්න දේවල් තියෙනවා ඉතින් ඒවට ගීත බිහි වෙනවා ඒ දවස්වලට යන්න ගීත තියෙන්න ඕනේ ඉතින් ඒක නිසා මේ මෞගුණ ගීතයක් සහ පියගුණ ගීතයක් අවශ්‍ය වෙලා ඉන්නකොට පූජ්‍ය රමුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ මට ලියලා දුන්නා අම්මයි තාත්තයි දෙන්නම එකට එකතු කරලා හරියට අම්මයි තාත්තයි කියන්නේ අපිට ඉරයි හඳයි වගේනේ එතකොට දරුවෝ ගත්තම හරියට මේ සඳ තරු මල් වගේ මල් කියන්නේ දරුවෝ. ඉතින් මේ අම්මගේ ආදරය මේ තාත්තගේ ආදරය අපිට කවදාවත් මිල කරන්නත් බෑ ගණන් කරන්නත් බෑ. ඒක තමයි කියන්නේ අර මව් සෙනෙහස අහස වැනිය දන් දුන්නා දරු නොදනි. පිය සෙනෙහස සයුර වැනිය දන් දුන්නා දරු නොදනි කියලා. ඉතින් මං හරිම ආස කරන ගීතයක් එච් එම් ජයවර්ධන මාමා තමයි සංගීතවත් කළේ. ඉතින් සුවිනි දුව ඉතාම හොඳින් ගීතය ගායනා කළා. මං ගීත පටංගනි සල කොට ටිකක් කටහැරලා කියන්නේ කියලා ඒ වෙයි ඒ දුව එකට්ටක් ගාලා අල්ලගත්තා. ඉතින් මං කියන්නේ ඒක අර හරි දක්ෂයි. මේ මේ දුවලා තුන් දෙනාම මේ දුවලා තුන් දෙනාම නියෝජනය කරන්නේ අපේ රටේ දරුවෝ තමයි මේ මේ නියෝජනය. ඇත්තටම පබලු ඊට පස්සේ ලහිරුඩි සහ සුයිනි. ඒ වගේම නිවේදන කටයුතු කරපු මේ දුවත් ඉතාම දක්ෂ ලෙස මං ආසයි මොකද මම මගේ ආසම වෘත්තිය නිවේදන වෘත්තියනේ ඉතින් මට එහෙම නිවේදන වෘත්තියෙන් එහෙම දක්ෂතා තියෙන දුවක් දැක්ක මට සන්තෝසයි මොකද එහේ උඩා කාලේ අපිත් ඔය වගේ තමයි පාසල් යන කාලේ අපිත් ස්කෝලේ ඇඳුම ඇඳගෙන යුනිෆෝම් එක ඇඳගෙන අපිත් ඔය වගේ නිවේදන කටයුතු වලට හරිය කැමැත්තෙන් ගියා ඉතින් ඒකත් සතුටට කාරණයක් ඒ වගේම මේ සංගීතයේ සපයපු මෙචු දූල පුතාලටත් මගේ ස්තුතිය හිමි වෙනවා ඒ මෙහෙවපු සංගීතාචාර්යවරයාට ඉතින් ඒ සියලු දේම හරිම සුන්දරයි සහ ස්වාධීන රූපවාහිනී සේවයේ මට අලුත් තැනක් නෙවෙයි මෙහි නිෂ්පාදකතුමත් මට අලුත් කෙනෙක් නෙවෙයි ඔහු අපිත් එක්කම එකට වැඩ කරපු කෙනෙක් ඉතින් ලක්ෂ්මන් මත්තුමගල ඉතින් මේ සමනලයාය ළමා වැඩසටහන ඉතාම විශිෂ්ට වැඩසටහනක් ළමා මනසට කිසිම අහිතකරතාවයක් නැතුව ළමයින් ළමයින් සේ තියලා ළමයින්ගේ සිතුම් පැතුම්
ලෝකයට හඳුන්වා දෙන්නට ගන්න උත්සාහයක් විදියටයි මම දකින්නේ. ඒ නිසා මම දූල පුතාලට ආරාධනා කරනවා එකතු වෙන්න මේ සමනලයාත් එක්ක හොඳ වේදිකාවක්. ඉතින් මේ වේදිකාවෙන් ඔබ ප්‍රයෝජන ගන්න දරුව සියලු දෙනාටම බුදුන්ගේ සරණයි දෙවියන්ගේ පිහිටයි අපි ආයි දවසක හමු වෙමු. ඉතින් නැන්දේ නැන්දරත් බොහොමත්ම ස්තුතියි අද දවසේ අපේ මැදිරියට එකතු වුණාට. නැන්දගේ පැමිණීම මං හිතන්නේ අපේ මැදිරියට ලොකු ආලෝකයක් ගෙන දුන්නා. නැන්දගේ වෙහෙස නැන්දගේ මේ කාලේ ශ්‍රමය වැය කළාට බොහොමත්ම ස්තුතියි පුංචි අපි වෙනුවෙන්. ඒ වගේම අද දවසේදී අපිත් එක්ක අඩ හෝරාවක් රැඳලා හිටපු ඔබටත් බොහොමත්ම ස්තුතියි. ආරාධනා කරනවා ලබන සතියේ මේ විදිහටම අපිත් එක්ක එකතු වෙන්න කියලා. ගිහින් එන්න යාළුවන්ට සුබ සතියක්.